බලාගෙ දැක්ම මට අදාළද? නෑ පුතා නෑ. එහෙනම් ගාලපාපල්ල මෙන්න මෙතනින්. සිදුවත් කුමාරා දැක්කයි කියන මොනවද බෞද්ධයෝ කතා කරමු. සිදුවත් කුමාරා දැක්කයි කියන මොනවද දැක්කේපා? මොනවද මේ හතර පෙර නිමිති? මල්ලෙක්. ඕහෝ කතා කරන්න එපා බෞද්ධ ටික. මල්ලෙද දැක්කේ? අලෙද? ඔන්න බලපියව්. බෞද්ධයෝ එක කොටසක් කියනවා මහල්ලෙක් දැක්කලු, ඊගාව කොටස කියලා ලෙඩෙක්ලු. එකම දෙකක් නෙමෙයි එතනම. මොකද්ද මේ? එතකොට බොරුව නේද මුං? මෙතනම නැද්ද බොරුවා? ඈ බා. ඕත් එරුම් ගයිලකෝ. සතර පෙර නිමිති එක නෙමෙයිද තියෙන පොතේ තියෙන එක? ඒක දැන් දෙකක් උනේ කොහොමද? එතනම තේරුම් ගන්නේ අවු වෙනා මෙච්චර කල් මේ ආපු ඔක්කොම බොරුවක් තමයි කියන එක වටහා ගනින්නලා. එකේ අල්ලපල්ලා බං. උඹලාතුලින් දැකපල්ලාකෝ. උඹලාටත් උඹලගේ පොත ලියන්න අමාරු කියලා නේ හිතෙන්නේ. මෙතන පටන් අරන් උඹලගේ ජීවිත කතාව ලියාගෙන ගොඩක් අතීතෙට ගිය තමාරු නේ බං. කල්පනා කරලා ගන්න බෑ ලියන්න බං. ඈ? එහෙමනම් ඉතින් ඔය ලියවිලා තියෙන පොත්වල ඔක්කොම ඇත්තද? මව්පුව බං මව්පුව තිය කතන්දර. ඒවතුල අපි ඇවිල්ලා අද මේ විනාශය උරුම කරන් ඉවරයි බං. හරි ලෙඩෙක් හරි මහල්ලෙක් හරි මහල්ලෙක් හරි ලෙඩෙක් හරි උඹලම හිතපල්ලක මම ඔක කියන්නේ නැහැ. මම ඔය දැකලා ඉවරයි. ඊට පස්සේ මොකද්ද දකින්නේ? මලක දන්නේ බං. ඊට පස්සේ පැවිදිලුවා. එතකොට මේක දැකලා මොකද්ද මේක කියන්නේ විදුවත් කුමාරය හිතන්නේ? ඒවා දැකලා ඉවරලා මොකද්ද එයා හිතන්නේ එතකොට? ඒක කිව්වහම උඹලට ඒකත් පාද. එයා ඈ ඔව් එතකොට සතුට තියෙන කොතන කියලාද දැක්කේ? පැවිදි වීමෙන් පැවිදි රුව දැකලා යව් වෙනා. එතනින් එහාට මොකද්ද තියෙන්නේ? පැවිදි රුව දැක්කා ගියා කොහෙද? යා පස්වක මාන ඉගෙන ගන්න ගියා බෑ. යනවා කැලේට ගිහිල්ලා නේ හොයාගන්නේ නේ. කොහෙටද බොල මේ යන්නේ නා? විශ්වය. දාමනේ බොල. විශ්වය. විශ්ව දාමනේ ඒකනේ කිමි දෙන්නේ නා. උඹලට මං අවදින්න කියන්නම් හිතපල්ලා මෙන්න මෙතනින්. එතකොට උඹලා මෙච්චර කල් හිතුවේ නෑ නේද පැවිදි රුව අතරුණා නේද උඹලට සිදුවත් කුමාර කැලේට ගියාට පස්සේ? ඇබ පැවිදිලු අතරෙනවා සිදුවත් වර කැලේ ඉඳලා වෙනවා බුදු වෙලා නේ. අන්න ඊළඟ බුදු එතන ඉතරයි නේ අපේ ඔළුව. එතනම මායාවක් නේ බා. එතකොට අර ඉතරලා තිබ්බ පැවිදිලු මොකද උනේ? අතරුන් නැද්ද අපෙන්? අතරුන්. අයියේ මේ බුද්ධ සාසනේ කවුද ගෙනාව කියන්නේ? සිදුවත් කුමාර. එහෙනම් සිදුවත් කුමාර එතනට යවුවේ කවුද? පැවිද්දන්නේ බොල. එතකොට පැවිද්ද මොකද එහෙනම්? තොපිලි මේ වෙනකන් කල්පනා කරලා බැලුවද? හිත පියාගු මෙතන බොරුවක් නෙමෙයිද මේ තියෙන්නේ? අනේ මන්ද බං ඇයි උඹලට මේක අල්ලගන්න බැරි බා? ආ උඹලා ඉතින් පන්සල් ගාන ගිහිල්ලා වැටෙනවා හරියයිද තොපිට? උඹලා පන්සල්ට වැටෙනා කියලා උඹලට අර ඒ වෙලාවට පොඩ්ඩක් අර සිතවිල්ල බලවත් වෙනවානේ බං උඹලගේ. ඒකයි වෙන්නේ. වෙන කෙහෙල මලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එතන ඉඳලා ආවට පස්සේ මොකද වෙන්නේ ආයේ? ගෙදරට ආවට පස්සේ ගේ ඇතුලේ තැම්බෙන්න ගත්තට පස්සේ අර අතර දැපිච්ච සාහනේ මොකද? එතන තියෙනවා උඹලා ගස් කොළන් ටික තියෙනවා නිදහස් පරිසරය තියෙනවා. ඉතින් වාතය හොඳයි. ඇඟට සනීපයි. ගේ ඇතුලට ආවට පස්සේ තොපි ගේ ඇතුලේ නිකන් ඉන්නේ නේද? ටීවී බලාගෙන ඉරව තොපි තැම්බෙනා ගේ ඇතුලේ. පාම් පෝරණත් එකයි තොපේ ගේත් එකයි බොල. තොපේ නේ මගේ ඔක්කොම එකයි. ලොකුම විනාශ දෙන්නේ ඔය ගේ ඇතුලේ බා. තේරුම් ගන්න ලඟ මම් පුළුවන් නම්. මට අදාල නැහැ පුතා. උඹලගේ ජීවිතේ උඹලා සතුයි නේද? නමුත් මං හැම වෙලාවෙම අදාල නැහැ කිය කී අතාරිය යනවා මට අතාරින්න බෑ කියලා හිතෙනවා බොල. ඈ. තොපි අතාරින්නත් බෑ කියලා හිතෙන නිසා තමා මෙච්චර මේ කට්ටක් කන්නේ තොපි ගොඩ ගන්න. හිත පියව චුට්ටා. තාම මදිද උඹලට? තව තැනකින් ඕනනම් මං අරන් කියන්නම් උඹලට. දැන් එතන පැවිදිලුවක් හිටියේ නැද්ද බං සිදුවත් වාරේ ඒ පස්සේ නෙමෙයිද මේ ගියේ එතකොට? ඒක හොඳයි කියලා නෙමෙයි දැක්කේ? ඈ බං එතන දැකලා නේ ගියේ බං. එතකොට එතනින් යාට වැහෙන්නේ මොකද එහෙනම් ඒ? බොරුවක් නේද? ඇයි කල්පනා කරලා බලපල්ලකෝ.